පැහැදිලි කර ගැනීමක් අර මැරුවත් එකයි අනදුන්නත් එකයි කියන එක සමානයිද නැත්තම් වෙනසක් තියෙද කියලා අපි ඔව් දැන් දැනගත්ත මරන්නේ සමහර වෙලාවට දැන් මරණ අවස්ථාවේදී යම් කෙනෙක් කියනවා මරන්නේ කියලා අන දෙන පුද්ගලයා ඊළඟට මරණ පුද්ගලියෙකුත් ඉන්නවා මරණයට පත් වෙන පුද්ගලියෙකුත් ඉන්නවා අන දුන්න කෙනා කියනවා මෙයා මරන්නේ මේ වෙලාවේදී මේ වෙලාවේදී ඒ විදිහටම මරනවා එතකොට මොකද වෙන්නේ අර ප්‍රාණඝාත කුසලයක් වෙන කාරණා පහක් සම්පූර්ණ වෙන්න ඕනනේ පණ ඇති සතෙක් වෙන්නට ඕනි බව දැනගන්නට ඕනි මරණ චේතනාව තියෙන්නට ඕනි උපක්‍රමයක් යොදන්නට ඕනි උපක්‍රමයෙන් මරණයට පත් වෙන්නට ඕනේ ඒ කාරණා පහ සම්පූර්ණ නම් ඒකාන්තයෙන් ප්‍රාණඝාත කුසලයක් සිද්ධ වෙනවා ඒ නිසා එතකොට එතනදී ඒ කාරණා පහම මරණ පුද්ගලයාට සිද්ධ වෙනවා එතකොට මරණ පුද්ගලයාට ඒකාන්තයෙන් ප්‍රාණඝාත කුසලෙ වෙනකොට ඒ මරණේ සිද්ධ වෙනවත් එකම අනිත් එක කියපු කෙනාට කරපු කෙනාට දෙන්නටම තියෙනවා සමානයි නමුත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා දැන් ප්‍රධානිය කියනවා මරන්න කියලා නමුත් මරන්න කියලා අන ලබන පුද්ගලයා ඒ තරම් කැමති නෑ නමුත් කරන්න දෙයක් නෑ තමන්ගේ ජීවිතේ පව නැති වෙන්න පුළුවන් කියලා මරණ බය නිසා හිත පස්සට අරගෙන අඩපණ වෙවි අර ප්‍රාණඝාතය කරනවා ඒ අවස්ථාවේදී ප්‍රාණඝාත කුසලයේ සිද්ධ වෙනවා නමුත් ඒ ප්‍රාණඝාතය කරන කෙනාගේ අකුසලයේ අඩුයි එයාගේ හිතේ පහළ වෙච්ච වදක චේතනාවක් කියන්නේ ද්වේෂ චේතනාවක් මරණ චේතනාවක් ඊටාම ප්‍රමාණය අඩුයි අර පුද්ගලයාට ඒකාන්තයෙන්ම ඒක ලැබෙන ඉතින් ඒ විපාක වශයෙන් අනාදිමත් සංසාරේ දීර්ඝාස ලබන්නේ නැහැ අකල් මරණ වලටම ගොදුරු වෙලා මරණයට පත් වෙනවා මෙතෙන් ඒ தත්ත්වය ගොඩක් රජවරුන්ට පැහැදිලිවම ප්‍රධානින් ලැබෙන බව පැහැදිලිවම රජවරුන්ට බලපාන මොකද රජු අන කරනවා නම් මරණයට පත් කරන්න කියලා මොන හේතුවක් නිසා හරි රජුට ඒ තීන්දුව දුන්නු රජු හෝ විනිසුරුතුමාට ඒ විපාකය ලැබුණු හේතුව දැන් වරදක් කළාම වරදෙහි දඬුවම තමයි මරණය නමුත් වරද කළ කෙනාට දෙන දඬුවම මරණය කියලා කෙනෙකුට කියන්න බෑ ඇයි ඒ වරදේ ප්‍රමාණය මරණය දක්වා තීන්දුවක් දෙන්න බෑනේ සත්වයෙක් ඝාතනය කරන්න දැන් උදාහරණයක් වශයෙන් අපි හිතනවා අපිට අපේ අතේ පය හැදෙන අසනීපයක් ශරීරෙම කපලා දාන්න කියලා අපි කියන්නේ නෑනේ දැන් කොටසක් අයින් කරන්න වෙන්න පුළුවන් ඒ වගේ අපි ගොඩාක් කාලවට ඔය මරණයේ සම්බන්ධව අපි ඇත්තටම කතා කිරීමේදී ප්‍රාණඝාත කුසලයේ සම්බන්ධව ගොඩාක් කාලවට දැන් මරණ දඬනේ දෙන්න කියලා නියම කරපු ගමන්ම අනිවාර්යයෙන්ම ඒ සඳහා අස්සම් කරනවා නම් රටේ රජු හෝ විනිසුරුතුමා හෝ ඒ දෙන්නම අයිති වෙනවා ඒ වගේම ඒ සිද්ධ කරන කෙනත් අයිති වෙනවා ඒ නිසා කෙනෙක් මරණයට පත් කිරීම නෙමෙයි දැන් එකපාරට මරලා දාන කොට ඒ පුද්ගලයා ඒක විතරයි මතකේ. අපි වගේ රටකට ගැලපෙන්නේ නැහැ කියලා මම හිතනවා. ගැලපෙන්නේ නැහැ බෞද්ධ රටක්. ඒ නිසා රටක ඒක සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. පැහැදිලිවම සම්මානස මෙතනදී තියෙන කාරණේ තමයි කෙනෙක්ව ඝාතනය කරන්න මොනම විදියකින්වත් මොන වරදක් කළත් අයිතියක් නැහැ. මොකද හේතුව එයා කරපු වරදේ විපාකය මෙලොවම විඳිනවා. දැන් සිරගත වෙලා විඳින දුකමදිද? දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි යෝජනාවක් කළොත් මරණීය දඬනේ දෙන්න එපා කියන කාරණය දැන් මේ කතිකාව එකඟ නොවෙන්න පුළුවන් නමුත් බුද්ධ දේශනාවට අනුව යම් කෙනෙක් මරණීය දඬනේ යොමු වෙනවා නියම කර